ඒකද උපත් කෙල්ලෙක් පුංචි කුමාරයට ආදරය කළා. ඊට පස්සේ ඒ ආදරය ඒ කෙල්ලගේ ජීවිතේම වුණා. මේ ජීවිත කතාවේ දසවෙනි දිගහැරුමයි. සක්විති උදින්ම මා ගෙදරට ආවේ නිකමට විමුක්තිය බලා යන්නටය. හෙට අනිද්දා කාර්යාලයට යන්නට පටන්ගත් පසු එන්නට වෙලාවක් එන්නේ නැත. උදේ නාගෙන කාමරෙන් පිටතට හිමාලි ගෙදරට එන සක්විතිව දෙක ගැස්සුණාය. මේ ගමන ඒ තරම් හොඳ නැත. මොකටද මේ ඉන්නේ? එච්චර හොඳ නෑ. හිමාලි සිතුවාය. ඒත් වෙනසක් පෙන්වෙ නැත. ගුඩ් මෝනින් අයියේ. මෝනින් නංගි. මල්ලි හැරිලාද? ඔව්. මොකුත් වෙනසක් නෑ නේද? නෑ අයියේ. අයියා හොඳටම උන්නා. මං නිකං බලලා යන්නවා. අයියට ඒකක් ගේන්නද? පස්සේ බොමු නංගි. සක්විති උඩට ගියේ සෙමෙන් සෙමෙන් පියගට පෙළ නගිමිනේ. හිමාලි ගැන ඔහුගේ හිතේ අහිතක් තරහක් නැත. ඒත් ඔහු පපුවේ වර්ෂාව තියාගෙන උන් තැනට කවුරුවත් ගත්තේ නැත. අයියේ, විමුක්ති උකුල මත තබාගෙන උන් පරිගණක ඇඳ මතින් තිබ්බේය. උඹව බල්ල යන්නව ඔබන්. විමුක්ති ඔහු දෙස බැලුවේ පුදුමාකාර සහෝදරකමකිනි. අයියා තෙහෙට්ටුවේ ගොස් ඇතැයි ඔහුට සිතුනි. සඳුදා ඉඳලා මාත් රස්සාවට යනවනේ. එතකොට එන්න වෙලාවක් එන්නේ නැහැ. අක්කනම් කැමති නැහැ අයියා ආයේ ජොබ් එකට යනවට. ඒත් මං ආසයි බං. මෙහෙම ටිකක් ඉන්නවා. සක්විති විමුක්ති දෙසම බලාගෙන උන්නේය. ලබන ඉරිදා මල්ලි මං නාලන්දාරාමිට පොඩි දානයක් දෙනවා. දානයක්? මං පොඩි සාදුට කතා කරගත්තා. බවත් ඇහුවා. හදිසි අයියේ, එහෙම නෑ. උඹටත් දැන් සනීපනේ. ඉරිදට වරෙන් ඒක පිළිගන්වන්න. විමුක්ති හිස වැනුවේය. හිමාලි තේ රැගෙන ආවේ ඒ මොහොතේය. අක්කවත් එක්කන් ඉන්න තිබ්බනේ අයියේ. මම මේ වෙන ගමනකුත් යන ගමන් ආවේ නංගි. සක්විති හිමාලි අනතුරු ටිකක් උන්නේය. මං දෙතුන් පාරක් නාලනී නැන්දව හීනෙන් දැක්කා. මා දැක්කයේ මගේ හිතට හරි නෑ බං. විමුක්ති බලාගෙන මුන්නේය. කෙල්ල වෙනුවෙන් දෙයක් කරන්න මට. විමුක්ති කියාගෙන ආදී ඔහොම ගිලගත්තේ. සමහර විට ඔබට බැරි වෙයි. නංගි කොහෙද අයියේ? කොහේ හරි ඇති. උඹ ගැන හිත හිත. සක්විති ඒ ටික කිව්වේ නැත. මහත් ලබන සතිය ඉඳලා වැඩ ටිකක් පටන් ගන්න අයියේ ඉන්නේ. ඒක හොඳයි බං. මෙහෙම වුණොත් උඹට පිස්සු ඇදෙයි. අයියේ, මට කෙල්ලව ළඟට ගන්න අමාරු වෙයිද? ඒ ප්‍රශ්නයට පිළිතුරු දෙන්නට සක්විති සෑහෙන වෙලා ගත්තේය. එයට උත්තර බැඳීම පහසු නැත. අමාරු වෙයි මල්ලි. ලේසි නෑ. ඒකි කාත් කවුරුවත් නැති අසරණ කෙල්ල. නොසෑහෙන දුක් ඉඳපු කෙල්ලේ. නාලි නැන්ද ඉන්න කාලෙ ඉඳලා. මා දුකක් දුන්නා. කෙල්ල ගැන හිතලා තමා උඹට තීරණයක් ගන්න වෙන්නේ. උඹ එයි එයි කියලා හිතන් ඉන්නකොට ඒකට හිත හදාගන්නත් බෑ. ඇයටත් ඇත්තේ ජීවිතයක් නේදයි විමුක්තිට සිතුනි. ඇයත් මේ මහ පොළොව උඩ ජීවත් විය යුතුය. ඉරිදා එනං උදෙන්ම වරෙන්.
සතුටින් ඉන්න බලපං. මම යනවා. සක්කිති නැගිට්ටේ විමුත්තිගේ හිසද පිරිමැදය. මේ ඉන්නේ තමාගේ එකම සහෝදරයාය. අයියේ, විමුත්ති කතා කළේ සක්විති යන්නට හදද්දීය. උඹ කෙට්ටු වෙලා. සක්විති සිනාසුනේය. විමුත්තිගේ හඬයෝයේ බාල මල්ලී කෙනෙකුගේ ආදරයයි. දැන් වැඩිය මස් මාළු කන්නේ මල්ලි. හිතුණු නවත්තලාම දානවා. අයියා වෙනස් වී ඇතයි විමුත්තිට සිතුනි. ඔව්, මෙහෙමම නැත. අයියා ඉන්නේ කුමක්කෝ කලකිරීමකින් බව විමුත්තිට දැනුනි. ඒත් ඒ ඇයි? සක්විති පහලට එද්දි සුරම්යද සාලේ උන්නාය. අම්මේ, ලොකු පුතේ උදේම ආවද? ඔව් අම්මේ, මේකව ටිකක් බලලා යන්න ආවා. සුරම්යට දුක සිතුනි. ලොක්කා අම්මා තාත්තට වඩා මල්ලිට ආදරේ බව ඇය දනී. මං සඳුදා ඉඳලා අම්මේ රස්සාවට ආයෙත් යනවා. බොරු වැඩක් නේ ලොකු පුතේ. ඒකට මං ආසයි අම්මේ. තාත්තට දැන් මේව කරගන්නත් බෑ. එහෙම නෑ. අපි දැන්මම ඒවට අත ගහන්න ඕන නෑ. සක්විති කවදාවත් ඔහුගත් තීරණ වෙනස් කළේ නැත. එදත් එහෙමය. අදත් එහෙමය. පොඩ්ඩාට වඩා ඔහු තදය. විමුක්තිට තිබ්බේ ඒ තරම් තද හිතක් නොවේ, ලාමක හිතකි. මල්ලිගේ වැඩක් දැන් පිළිවෙලක් කරලා දාන්න ඕන ලොකු පුතේ. සක්කිති මොහොතක් බිම බලාගෙන උන්නේය. අම්මල බලල කියන්න. මේදා කියන්න ඇතිනේ ලොකු පුතාට. මේවා මේ ගමම්ම පිළිවෙලක් කරලා දාමු. මට බයයි මල්ලි ගැන. එයත් දැන් බැඳලා දරුවෙකුත් ඉන්න ඕන කාලේ. අම්මේ, කරන දෙයක් මේකගේ ඔළුව නාස්ති කරන්න නැතුව කරන්න. ආයෙත් ලෙඩ වුණු තමාරුයි. මං දන්නවා. හෙමේට බුක්ෂොප් එකට එහෙම යන්න දෙන්න. වැඩ කරද්දි ඔය ඉන්න තෝන්තු ගතිය ඇරිලෙයි. මං යනවා අම්මේ. සක්විති ගියේ සුරම්යාට වැඳය. සුරම්යා මිදුලටම පැමිණ ඕ යන දෙස බලාගෙන උන්නාය. එහෙන යාළුවනි, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයාර් කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් බලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.